අරන්තලාවේ භික්ෂුඝාතනයට සම්බන්ධ ඒ වගේම මංගලගම සිංහල ගම්මානයට පහර දීලා සිංහල ජනතාව ඝාතනය කළ විශාල ප්‍රමාණයක් රණවිරුවන් ඝාතනය කළ පිල්ලෑන් නිදොස් කොට නිදාස් කළ දිනේ එනිසා මම හිතනවා 69 ලක්ෂයක් බලාපොරොත්තු වූ එම සිස්ටම් චේන්ජ් එක මේවන විට ලැබින් පවතිනවා ඒ වගේම දූෂිතයන්ට දඬුවම් ලබා දිය යුතුයි ඒ වගේම වංචාකාරයන්ට රජයේ දේපල හොරකම් කරන අයට දඬුවම් ලබා යුතු යුතුයි කියලා හඬ නගපු රංජන් රාමනායක හිරගත වූ දිනේ ලෙසත් හඳුන්වන්න පුළුවන් මේ සිස්ටම් චේන්ජ් එක නිසා මෙම රජය බලයට පත් වීමට පෙර රටේ ජනතාවට ප්‍රකාශ කළා මේ රටේ තියෙන කිසිම රාජ්‍ය සම්පතක් බදු දෙන්නේ නැහැ විකුණන්නේ නැහැ කියන ප්‍රතිඥාව රටේ ජනතාවට ලබා දුන්නා. ඒ වගේම වර්තමාන ජනාධිපති නන්දසේන ගෝඨාභය මැතිතුමත් වර්තමාන අගමැති මහේන්ද්‍ර රාජපක්ෂ මැතිතුමත් ප්‍රකාශ කළා මේ රටේ කිසියම් හෝ රාජ්‍ය දේපලක් විදේශිකයෙක් ගන්නවා නම් එසේ කරන්න එපා අපේ රජයේ බලයට පත් වුනහම එම ගත්ත දේපල නැවත පවර ගන්නවා කියලා. නමුත් දැන් සිදුවෙමින් පවතින්නේ කුමක්ද? මෙම රජයේ බලයට පත් වූ වහාම මෙම රජයේ විසින්ම 2010-15 කාලයේදී චීනයට සින්නක්කර ලබා දුන් ශැංග්‍රිලා හෝටලේ පිටිපස ඉඩම විදේශිකයන්ට ලබා දුන්නා. ඒ වගේම මේ වන විට අපේ රටේ වරායේ විශාල සම්පතක් වන නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට 49% කොටස් බදු දීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරගෙන යනවා. මම පාර්ලිමේන්තුවේ මගේ අසුනට අල්ලපු එහා අසුනේ රංජන රාමනායක මැතිතුමා ඉන්නේ. මම ඊටම කණගාටු වෙනවා එතුමා මේ හිරේ ගියේ දූෂණය වංචා හොරකම් කරලා නෙමෙයි. එතුමා ඒ පිළිබඳ රටේ ජනතාව දැනුවත් කරලා අධිකරණයේ දැනුවත් කරලා රටේ දේශපාලන්ගේ සංගේ ඇස් ඇරෙන්න කතා කරලා තමයි එතුමා හිරේ ගියේ. ඒ නිසා ඒ ගැන කනගාටු වෙනවා. අපි එතුමා වෙනුවෙන් පිණි හිටිනවා. සමස්ත රටේ ජනතාව එතුමාට ආදරය කරන ජනතාව එතුමා වෙනුවෙන් පිණි හිටිනවා. අපේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග අපේ සහෝදර සියලුම මන්ත්‍රීවරු මේ එතුමා වෙනුවෙන් පිණි සිටිනවා. මම හිතන විදිහට දැන් සාමාන්‍යයෙන් එහෙම දඬුවමක් ලැබුණාම මාස 6කට පස්සේ තමයි ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වෙන්නේ. ඉතින් ඒක නීති මේ තර්කයක්. ඉතින් නීතිඥයෝ තමයි මේක ගැන බලන්න ඕනේ. දැන් ඔහුට ඊයේ දඬුවම ලැබුණා වසර 4කට. හැබැයි සාමාන්‍යයෙන් මන්ත්‍රී ධුරය අහෝසි වෙන්න මාස 6කට වැඩි කාර්යයක් තමයි දඬුවම විඳින්න ඕනේ. ඉතින් ඔහු දවස් 14ක් මේ වනේ නිරෝධායනය වීම පවතිනවා. එතනින් පස්සේ ඒ දඬුවමත් විඳුනට පස්සේ අපි බලමු ඔහුගේ මාස 6කට පසුවද මන්ත්‍රී ධුරය අහෝසි වෙන්නේ. එහෙම නැත්නම් ශනිකව අහෝසි වෙනවද කියලා ඒක නීතිමය තත්ත්වයක්. කෙසේ වෙතත් ඊළඟට පාර්ලිමේන්තුවේ එන්නේ ඉන්නේ අජිත් මාන්නම්පෙරම මැතිතුමා. ඔහුගේ මන්ත්‍රීවරයා අහෝසි වුණොත් අජිත් මාන්නම්පෙරම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණෙයි. කෙසේ වෙතත් රංජන් රාමනායක බලාපොරොත්තු වුණු ලෝකයේ ගොඩනගන්න රංජන් රාමනායක බලාපොරොත්තු උණු හොරු වංචාකාරය දූෂිතයෝ නැති රජයක් පිහිටවන්න අපි කැප වෙනවා. හොඳට මම හැම වෙලාවෙම කියන එකක් තමයි. දැන් මේ රට පාලනය කරන පවුල බලන්න. මේ පවුල මේ රටේ විශාල ව්‍යාපාරයක හිමි පවුලක්ද? විශාල දේපල හිමි පවුලක්ද? එහෙම කිසිම නයක් නැහැ. නමුත් කොහොමද මේ දේශපාලනට ඇවිල්ලා ලංකාවේ පවුනම්නේ දකුණු ආසියාවෙන් පෝසත් පවුලක් බවට පත් වෙන්නේ? එක්කෝ හොරකම් කරන්න ඕනේ, එක්කෝ වංචා කරන්න ඕනේ, එක්කෝ දූෂණ වැඩ කරන්න ඕනේ. ඉතින් ඒක දැන් ඒ පවුලේ සියලු දෙනාම කොහොමද දැන් මේ රටේ ජීවත් වෙන්නේ? ආසියාවේ පෝසත්ම පවුල් බවට පත් වෙලා කිසිම තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබුණු දේපලක් නැතුව, කිසිම ලොකු ව්‍යාපාරයක් කරන්න නැතුව, කිසිම විශාල රැකියාවක් කරන්න නැතුව වසර ගානක් ඇතුළත කොහොමද ආසියාවේ ලොකුම පවුලක් බවට පත් වෙන්නේ? මෙන්න මේක තමයි රංජන රාමනායක කතා කළේ. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයකට වැලි පර්මිට් තියනවා, බාර් තියනවා. බලද්දී 225 මම ගණන් බැලුවා රංජන රාමනායක කියපු විදිහට 185 දෙනෙකුට වැලි පර්මිට් බාර් ඒ වගේම එතනෝල් ගෙන්නන ඒවයි ඉන්නවා. ඒ වගේම විශාල ව්‍යාපාර හිමියලා තියනවා. මෙලව දෙයක් නැතුව දේශපාලනට ඇවිල්ලා මේ ආසියාවේ කෝටිපති පවුල් වෙන්න හොරකම් කරන්න නැතුව කොහොමද පුළුවන් වෙන්නේ? ඉතින් ඒක නිසා මේක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. රටේ ජනතාවට තේරෙන්නේ නැති දේ මේකයි. ඔවුන් ඇයි මේ හොරු පස්සේ යන්නේ? Breaking.lk.